අයිබවන් අප උසස් පෙළ තොරතුරා සංහිතාක්ෂර විෂය විද්‍යාලයේ වැදගත්ම පාඩම් කොටසක් තමයි ජාලකරණය කොටස. ඒකලුත් වැදගත්ම වෙන කොටසක් තමයි IP ලිපින කොටස. ඉතින් අපි අද කතා කරමු IP ලිපින ඇසුරේ ගණනය කිරීම කරන ආකාරය. මේ කොටස දිහා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. අප උසස් පෙළ විභාගය සඳහා අනිවාර්යයෙන්ම IP කොටසට ලකුණු 8ක් පමණ ලබා ගන්න පුළුවන්. එතකොට මේ ගණනය කිරීම තමයි අපිට වැදගත් වෙන්නේ. මේ ගණනය කිරීමේදී අපි පළමුවෙන්ම දෙවෙනි පේපර් එකේ නෙට්වර්ක් ප්‍රශ්නේදී IP කොටසේ ගණනය කිරීම කළා තමයි ඉතිරි කොටසට උත්තර ලියන්න ඕනේ. අපි බලමු IP ලිපිනයක් කියන්නේ මොකද්ද? IP ලිපිනයක් ඕනි වෙන්නේ අපිට කියලා. අපි හැමෝම දන්නවා අපේ ගෙදරට අපම හැමනිසකටම වගේ අනන්‍ය ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනය තිබෙ නැත්නම් අපේ ගෙදරට ලියුම්ෙන්නේ නැහැ. අනේ වගේ. අන්තර්ජාලය තුල සෑම පරිගණක සඳහාම අනන්‍ය ලිපිනයක් තිබිය යුතුයි. ඒකට ඒ අනුසාරයෙන් තමයි අපිට අන්තර්ජාලය පස්සම ලබා ගන්න පුළුවන්, ගොනු කුමාර කර ගන්න පුළුවන්. මේ ආකාරයට සෑම පරිගණක සඳහාම අනන්‍ය ලිපිනයක් ලබා දෙනවා. ඒ ලිපිනයට අපි කියනවා IP ලිපිනයක් කියලා. ඒ වගේම සෑම පරිගණකයකටම සෑම ජාලුපාංගයකටම සෑම ජාලුපාංගයකම තියෙන අතුරු මුහුණතකටම අනන්‍ය IP ලිපිනයක් පැවතිය යුතුයි. එතකොට ඒ IP ලිපිනය සම්බන්ධයෙන් අපි ඉදිරියට කතා කරමු. එතකොට මේ IP ලිපිනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුද? අපි දන්නවා IP ලිපිනය සම්බන්ධයෙන් කවුරුන වගකීමේ කටයුතු කරන්න ඕන. එතකොට IP ලිපිනය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ආයතනයක් විදිහට අපිට හඳුනන්න පුළුවන් IANA කියන ආයතනය. IANA කියලා කියන්නේ ඉන්ටර්නෙට් ඇසයින් නම්බර් ඔතොරිටි කියන ආයතනය. ඒකිනුත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු පැසිෆික් කලාපයේ සම්බන්ධයෙන් කටයුතු කරනවා APNIC කියන ආයතන, ඒෂියා පැසිෆික් නෙට්වර්ක් ইনফরমේෂන් සෙන්ටර් කියන ආයතන. ඊට අමතරව තවත් ආයතන ගණනාවක් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හරි. දැන් අපි බලමු IP ලිපිනයක් ක දැනට IP ලිපින අනුවාද දෙකක් බලතා ගන්නවා. ඒ කියන්නේ වර්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි IPv4 කියන එක, අනිත් කොටස තමයි IPv6 කියන එක. ඇයි මේ වර්ෂන්ස් දෙකක් අවශ්‍ය වෙන්නේ? එතකොට මුලදී මුල්ම යුගයේදී IPv4 කියන වර්ෂන් එක IPv4 අනුවාදය බලතා කරා. මේ අන්තර්ජාලය තුළ ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. මේ ශීඝ්‍ර දියුණුවත් එක්කම මේ IP ලිපින කොටස අපිට මදි වුණා. ලෝකෙට ඒක මදි වුණා. ඒකෙන් හින්දා IPv6 කියන වර්ෂන් එක නැත අනුවාදය කරලියට යාවා. අපි බලමු IPv4 කියන දේ ඒකේ ලක්ෂණ ටික. IPv4 ලිපිනය ගත්තොත් අනිවාර්යයෙන්ම ඒක බිටු 32කින් යුක්ත වෙනවා. ඒ බිටු 32ක තියෙන්නේ බිටු 8 කොටස් 4ක් විදිහට. ඒ කියන්නේ බයිට් 4ක් විදිහට තමයි ඒ IPv4 ලිපිනය සමන්විත කරන. ඒතුරු මම මේ ප්‍රසන්ටේෂන් එකේ IPv4 උදාහරණයක් තියෙනවා. 142 12 64 7 කියන ලිපිනය. IPv6 කොටසේදී අනිවාර්යෙන් හෙක්සාඩෙසිමල් නැත්නම් 16 පාදයෙන් තමයි අපි IPv6 ලිපිනය දක්වන්නේ. එතකොට ඒකෙදි අපි මේ උදාහරණයක් දීලා තියෙනවා. එනේ මේ උදාහරණය විදිහට ඔබට බලා ගන්න පුළුවන් IPv6 ලිපිනය. ඒකෙනුත් අනිවාර්යයෙන් මේ 16 පාදයෙන් දක්වන්න ඕනි. එතකොට අර බිංදුවේ කොටස් තුනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දක්වන්නේ ඔබට දක්වන්න පුළුවන් වෙන්නේ. ඒතර වරහන්න තුන තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි ඔබට IPv6 ලිපිනය බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ගොඩක් දුරට IPv4 ලිපින අවකාශය නැත් අනුවාදය ගැන තමයි අපේ විෂයමාලාව තුළ කතා කරන්නේ. අපි බලමු ඒ ගැන. එතකොට IPv4 ලිපිනය අනිවාර්යයෙන්ම මම කිව්වා බිටු 32ක් තියෙනවා. මේ බිටු 32 පෙන්වන්නේ බිටු 8 කොටස් 4ක් විදිහට. එතකොට අපි මේකට කියනවා මේ ලිපිනය අපිට දක්වන්න පුළුවන් එක්ක දෙකේ පාදයෙන් ලියන්නත් පුළුවන්, නැත්නම් දශමය, නැත්නම් 10 පාදයෙන් ලියන්නත් පුළුවන්. අපි මේකට කියනවා ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් නැත්නම් 30 දශමය අංකණය කියන එක. ඒතර මේකෙදි අපි දැනගන්න ඕනේ දැක්කම මේක වලංගු IP ලිපිනයක්ද වලංගු නැති IP ලිපිනයක්ද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මම උදාහරණයක් දීලා තියෙනවා 192 168 10 1 කියන එක.
එතකොට ඔක අපිට 10 පාදයෙන් දක්වන්නත් පුළුවන් 2 පාදයෙන් දක්වන්නත් පුළුවන් හැබැයි අපි මතක තියාගන්න ඕනේ 2 පාදයෙන් දක්වනවා නම් 2 පාදයෙන් විතරයි 10 පාදයෙන් දක්වනවා නම් 10 පාදයෙන් විතරක් දක්වන්න ඕනේ දෙකිනුයි 10 නුයි කවලම් කරලා අපිට දක්වන්න බෑ එතකොට ඒක වලංගු වෙන්නේ නැහැ එතකොට අපිට MCQ ප්‍රශ්නවලදී ඒ කියන්නේ MCQ ප්‍රශ්නවලදී අහනවා වලංගුයි පිළිපිනේ මොනවද කියලා උත්තර පහක් දීලා වලංගුයි පිළිපින අහනවා එතකොට අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම මේ IP ලිපිණයක B2 අටෙහි කොටස් හතරක් තියෙනවනේ ඒ කියන්නේ ඉලක්කම් හතරක් තියෙනවනේ 10 පාදෙන් දක්වනවනේ 2 පාදෙන් දක්වනවනේ අනිවාර්යයෙන්ම ඉලක්කම් 32ක් තියෙන්නම ඕන. එතකොට මේකේ IP ලිපිණ පරාසය ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට පුළුවන් පළමු IP ලිපිණ විතර ගන්න බිංදු 32ක්. ඒ කියන්නේ බිඳ දශම බිඳුවයි 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 බිඳු. මේක අවසානයි පිළිපිනේ විතර ගන්න පුළුවන් අපිට 255යි 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 255 කියන IP ලිපිනේ. ඒතර අනිවාර්යයෙන්ම IP ලිපිනයක් තියෙන්න ඕනේ ඔය IP ලිපින පරාසය තුල. අපි අනිවාර්යෙන් බලන්න ඕනි බිටු 4ක් තියෙනවද කියලා බලන්න බයිට් 4ක් කොටස් තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ අගය බිංදුවක් 255ක් අතර තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වරංගු IP ලිපිනයක් වෙන්නේ නැහැ. හොඳයි අපි බලමු මේ IPv4 ලිපිනයක් ගත්තොත් IPv4 ගත්තොත් මේකෙන් අපිට පුළුවන් වෙනවා 232 වෙනි බලයක්ක IP ලිපින ප්‍රමාණයක් නිර්මාණය කරන්න. අනන්‍ය IP ලිපින 232 ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්. මේක ආසන්න වශයෙන් බිලියන 4කට වඩා වැඩි වෙනවා. එතකොට මේ බිලියන 4ක් මදි වෙලා තමයි IPv6 කොටස නැත්නම් IPv6 අනුවාදය ඇවිල්ලා අපි බලමු IPv4 එක තවදුරටත්. එතකොට IP ලිපිනයක් ගත්තොත් එහෙම IP ලිපිනේ අනිවාර්යයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි network part එක, අනිත් එක තමයි host part එක. මේකෙදි network part එක කියලා කියන්නේ ජාලයක් අඳුරගන්න භාවිතා කරන කොටස. host part එක කියලා කියන්නේ ඒ ජාලයේ කුමන පරිගණකයේද කියලා අඳුරගන්න තියෙන කොටසට අපි කියන host part එක කියලා. එතකොට දැන් අපේ ගෙදර ලිපිනයක් ගත්තොත් එහෙම අපේ ගෙදරට එක ලිපිනයක් තියෙනවා. ඒ ගෙදර ලිපිනය ගත්තොත් එහෙම ඒ ගෙදර ඉන්න අපිට පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ 5 දෙනාට නම් පහක් තියෙනවා. එතකොට ඒ 5 දෙනාට පොදු ලිපිනයක් තමයි ගෙදර ලිපිනය, නිවසේ ලිපිනය. එතකොට ඒ අදාළ පුද්ගලයාට යනවා නම් ඒ පුද්ගලයන් නම වෙන් ගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි. එතකොට ජාලය අඳුරගන්න අපි network මේ කොටස භාවිත කරන ඔස් කොටස තමයි අපි ඒ අදාළ සංග්‍රහකය නැත්තම් කියනවා. හොස් මේ පරිගණකය අඳුරගන්න භාවිත කරනවා. මේකෙදි අපි මුලින්ම දාන දැන් අපි සාමාන්‍ය නිවස ලිපිනයක් ගත්තොත් එහෙම අපි දන්නවා අපිට මේම කමල් පෙරේරා නම්බර් 23 බදුලපාර බණ්ඩාරවල අන්න ඒ වගේ ඒ ලිපිනයක් ගලාගෙන රටාවක් තියෙනවා. යටින්ම තියෙන්නේ නගරය, ඊට උඩින් තියෙනවා වීදිය, වීදිය නම, ඊට උඩින් තියෙනවා නිවසයන්ක, ඊට උඩින් තියෙනවා අදාළ පුද්ගලයාගේ නම. අන්න ඒ වගේ IP ලිපිනයක් තියෙන්න ඕනේ මුලින්ම network part එක තියෙන්න ඕනේ. පස්සේ තමයි host part එක දිනනවා. ඒතර ඒක වරද්ද ගන්න බෑ මුලින්ම network part එක. පසුව තමයි host part එක නැත්නම් network bit ඉස්සලා දාන පස්සේ තමයි host bit ටික දක්වන්නේ. ඒතර IP ලිපින ගත්තොත් එහෙම මුල්ම කාලේ IP ලිපින නැත්නම් මාර්ග කර routing වලට මං හසුරුවීම සඳහා මේ IP ලිපින පරාසය ප්‍රධාන වශයෙන් classes 5කට බෙදලා තියෙනවා. මං හසුරුවීම පහසු වීම සඳහා ප්‍රධාන වශයෙන් classes 5කට වෙන් කරලා තියෙනවා. ඒතර මම මේ දක්වලා තියෙනවා වගේ class A කියලා. කියන්නේ බිංදුව 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 බිංදුවේ ඉඳන් 126 255 255 255 වෙනකම් පරාසය අපි ගන්නවා class A ලිපිනයක් කියලා. 128 බිංදුව බිංදුව බිංදුවේ ඉඳන් 191 255 255 255 වෙනකම් පරාසය අපි ගන්නවා class B කියලා. 192 බිංදුව බිංදුව බිංදුවේ ඉඳන් 223 255 255 255 අතර පරාසය තියෙන class C කියලා. 224 බිංදුව බිංදුව බිංදුවේ නම් 239 255 255 255 වෙනකම් පරාසය class D විදිහට ගන්නවා. 240 බිංදුව බිංදුව බිංදුවේ නම් 255 255 255 255 වෙනකම් පරාසය අපි class E විදිහට ගන්නවා. ඇයි මෙහෙම classes විදිහට වෙන් කරන්නේ? ඇත්තටම මුල්ම යුගයේ අන්තර්ජාලය සම්බන්ධ කරද්දී මේ classes විදියට බෙදලා IP සම්පූර්ණ පරාසය classes විදියට බෙදුවා නම් ගොඩක් ලේසි වෙයි කියලා හිතලා තමයි මේ විදියට IP classes 5කට බෙදලා තියෙන්නේ. මම මේ classes ගැන පොඩ්ඩක් කතා කරන්න. එතකොට class C class A ගත්තොත් එහෙම ඒක භාවිත කරන්නේ එයක් කරපු විශාල ජාලයක්.
විශාල ජාල සඳහා භාවිතා කරන ලිපිනයක් කරන මේකෙදි A B C කියන IP ලිපින පරස තුන භාවිතා කරනවා මං හසුරුවන සඳහා නැත්නම් ජාලකන්නේ සඳහා භාවිතා කරනවා ක්ලාස් D වෙන් කළා තියෙනවා මල්ටිකාස්ටිං වලට මල්ටිකාස්ටිං කියලා කියන්නේ අපි ඉදිරියට කතා කරමු මල්ටිකාස්ටිං කියන්නේ මොකක්ද කියලා ඒතර මල්ටිකාස්ටිං වලට මේ ක්ලාස් D IP ලිපින පරසය වෙන් කළා තියෙනවා ක්ලාස් E IP ලිපින පරසය වෙන් කළා තියෙනවා ඒක රිසු නැත්තම් වෙන් කළනද IP ලිපින කොටසකට ගන්න. එතකොට ඔකටි බලන ඇති මේක 107.00 නම් 107.255 255 255 අතර පරාසය නැහැ කිය. ඔව්. ඒක මේ පන්ති පහෙන් එකකටවත් අයිති වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඇයි ඒක ඔන් වෙන්නේ? එතකොට ඒක අපි අයින් කරනවා loop back address එක විදිහට. loop back address එක කියලා කියන්නේ මම මෙතන දක්වලා දෙනවා එතකොට 107.00 නම් 107.255 255 255 වෙනකන් විතරම පරාසය ඒක ඒ IP ලිපින භාවිතා කරන්නේ host to host නෙවෙයි ඒක process to process ඒ කියන්නේ එයාට බෑ network ඒ ලිපිනේ භාවිතා කරොත් එම ඒ දත්ත packet වලට බෑ ජාලය තුලට ගමන් කරන්න. ඒතර ඒක අදාළ වෙන්නේ අදාළ පරිගණකය තුල කාර්යයන් සඳහා. උදාහරණ විදිහට අපි තුමු ඒකේ භාවිතා ගත්තොත් එහම මට ඕනි මගේ network card එකේ වුණා. ඒක වැඩ කරනවා කියලා බලන්න ඕනේ. කියන්නේ මගේ පරිගණකේ නම් NIC එකට අපි දත්ත packet වලට යවන්න ඕනේ. එතකොට අපිට පුළුවන් පින් විධානය භාවිතා කරන PING පින් විධානය භාවිතා කරලා පින් 107.00.1 කියන ලිපිනය ගැහුවනම් අපිට පුළුවන් CMD command prompt එකේ ඒ command එක ගැහුවනම් පරිගණකය NIC එකට දත්ත පැකට්ටු 4ක් යවනවා. ඒ දත්ත පැකට්ටු 4ම ගිහිල්ලා නැවත ආවනම් ඒ successful කියන message එක ආවනම් ඒ කියන්නේ ඒ NIC එක නිවැරදිව අපේ පරිගණකය හා සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. හරි එතකොට මම කිව්වා මේකේ ක්ලාස් A B C තුන විතරයි මම හසුරුවන්නේ නැත්නම් ජාලකරණය සඳහා භාවිතා කරන්නේ D E භාවිතා කරන්නේ නැහැ. එතකොට ක්ලාස් A ගැන පොඩ්ඩක් විස්තර කරොත් එහෙම ක්ලාස් A ලිපින පරාසයේදී මේකෙදි network bit 8ක් භාවිතා කරනවා host bit 24ක්. කියන්නේ IP ලිපිනයක් ගත්තොත් එහෙම network bit වෙනම තියෙනවා host bit වෙනම තියෙනවා. එතකොට network bit 8යි host bit 24ක් විදිහට අපි ක්ලාස් A වලට වෙන් කළා තියෙනවා. එතකොට මේකේ network bit 8යි තියෙන්නේ. ඒ network bit 8 භාවිතා කරලා අපිට පුළුවන් එකිනෙකට වෙනස් network 126ක් හදන්න. සාමාන්‍යයෙන් ළමයට අහන්න පුළුවන් දැන් මෙයාගේ දෙකේ 8 වෙනි බලය 128යි කියලා. ඔව් දෙකේ 8 වෙනි බලය 128යි. හැබැයි අපි මේකෙදී බිංදුව වලංගුයි ලිපිනයක් විදිහට සලකන්නේ. ඒ වගේම 127.00.0 ක්ලාස් loop back address එකයි තියෙ වෙනවා. ඒකින්ද එතන IP දෙකක් අඩු වෙනවා. ඒකින්ද අපි ක්ලාස් A භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන් ජාල ගණන 126ක් විදිහට සලකනවා. ඒ වගේම එක ජාලයක් ගත්තොත් එහෙම ඒ ජාලයට අපිට පුළුවන් 224 වෙනි බලයක අඩු කිරීම දෙකක සංග්‍රාහක ගණනක් නැත්නම් පරිගණක ගණනක් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. කියන්නේ ඇයි මේ දෙකක් අඩු කරන්නේ? මේ දෙකක් අඩු කරන්නේ එකක් තමයි අපිට IP ලිපින දෙකක් අපි අයින් කරන්න ඕනේ. එකක් තමයි ජාල ලිපිනේ හඳුර ගන්න, ජාලේ හඳුර ගන්න ලිපිනයක් අයින් කර ගන්න ඕනේ. අපි කියන එක නෙට්වර්ක් IP. අනිත් එක තමයි බ්‍රෝඩ්කාස්ට්. නැත්නම් විකාශන IP ලිපිනේ විදිහට අපිට එක IP ලිපිනයක් අපි අයින් කරන්න ඕනේ. ඒතර අපිට පුළුවන් 224 වෙන දෙකක IP ලිපින ප්‍රමාණයක් එක ජාලයකට සම්බන්ධ කරන්න. එතකොට මේ ක්ලාස් A ගත්තොත් මෙයාගේ උරුම උපජාල ආවරණය. එතකොට උරුමයෙන්ම දීලා තියෙනවා උපජාල ආවරණය 255.00.0 කියන එක. උරු උපජාල ආවරණය කියන එක මම පසු විස්තර කරන්නම්. එතකොට ක්ලාස් B ගත්තොත් අපි කියනවා එයාට network bit 16යි host bit 16යි කියලා. එතකොට මේකෙදි අපිට එකිනෙකට වෙනස් network 214 වෙනි බලයක් හදන්න පුළුවන්. ඒ වගේම එක ජාලයක් ගත්තොත් එහෙම මේකේ අපිට එක ජාලයකට සම්බන්ධ කරන සංග්‍රහක ගණන ගත්තොත් එහෙම 216 2 ක ප්‍රමාණය හදන්න පුළුවන්. ඒක ක්ලාස් B ගත්තොත් එහෙම මෙයන් උරුම උපජාලාවන විදිහට අපි ගන්නවා 255.255.0 කියන උපජාලාවනේ. ක්ලාස් C ගත්තොත් එහෙම අපි network bit 24ක් තියෙනවා, host bit 8ක් තියෙනවා. එතකොට මේකෙදි අපිට පුළුවන් එකිනෙරස් network 221ක් හදන්න. ඒ වගේම
එක network එකක් ගත්තොත් එහෙම මේ එක network එකකට පරිගණක නැත්නම් සංග්‍රහක අපිට පුළුවන් 254 නිර්මාණය කරන්න. කියන්නේ දෙකේ 8 වෙනි බලය ඍණ 2 254. ඒක ක්ලාසික ගත්තොත් එහෙම මෙයා ගුරුම උපජාලාවන්නේ 255යි 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 බිංදුව විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු මේ IP ලිපිනවල තියෙනවා IP ලිපින පරාසයේ කොටසක් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කොටස තමයි අපි කියන private IP. ඒ කියන්නේ IP සම්පූර්ණ IP ප්‍රමාණය public IP private IP කියලා කොටස් දෙකකට වෙන් කරනවා. public IP කියලා කියන්නේ අන්තර්ජාලය තුල මං කතරගෙන සඳහා නැත්නම් ජාලකරණය සඳහා භාවිත කරන ලිපිනවල අපි කියනවා public IP. ඒතර මේ public IP අනන්‍ය. ඒ කියන්නේ එකම IP එක device දෙකකට නැත්නම් interface දෙකකට තියෙන්න බෑ. ඒක අනන්‍ය. එක දැනක තියෙනවනේ ඒක එතන විතරයි තියෙන. ඒ address එක වෙන device එකකට භාවිත කරන්න බෑ. හැබැයි private IP කියලා කොටසක් අයින් කරලා දෙනවා. range එක අයින් කරලා දෙනවා. ඒක අපි අයින් කරලා තියෙන ගොඩක් කරාට පෞද්ගලික භාවිතය සඳහා මේ IP ලිපින private IP ලිපින පරාසය අයින් කරලා තියෙනවා. එතකොට ලෝකේ ගත්තොත් එම අපේ ගෙදරකට නැත්නම් නිවසට අනන්‍ය ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනය තව නිවසකට තියෙන්නේ විදිහක් නැහැ. මේ ලෝකේ කොහේ ගත්තත් ඒ හැම නිවසකටම අනන්‍ය IP ලිපිනයක් තියෙනවා. ඒ කියන්නේ public IP එකක් ගත්තත් ඒත් එහෙමයි හැම device එකකටම අනන්‍ය public ලිපිනයක් තියෙනවා අන්තර්ජාලය තුල. ඒක මේ private IP මොනවාද භාවිතා කරන්නේ? නේද මේ private IP අපි භාවිතා කරන්න පුළුවන් LAN ජාලවල. તો LAN ජාලවලට අපිට private IP භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් ගෙදරක් ගත්තොත් එම ගෙවල් ළඟ තියෙන ගෙවල් දෙක එකම නම තියෙන පුද්ගල දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි ගෙවල් දෙකේ ඇඩ්‍රස් එක වෙනස් වෙනවා. අන්න ඒ වෙයි කතාව තමයි මෙතන තියන්නේ private IP public IP කියන එක. ඒක private public IP අපි යම් කිසි අවසරයක් මත භාවිතා කරන්න ඕනේ. private IP කියන එක අපිට අවසරයක් ගන්න අවශ්‍ය නැහැ. අපි තුම මේ ලැබ් එකක් ගත්තොත් එම ලැබ් එකේ LAN එකේ අපිට පුළුවන් මේ private IP range භාවිතා කරන්න පුළුවන් අපිට අවශ්‍ය පරිදි. එතකොට මේකෙදී ක්ලාස් A ගත්තොත් එහෙම ක්ලාස් A වල IP range එකක් අයින් කරලා තිනවා 10.0.0.0 නම් 10.255.255.255 පරාසය private IP විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට ඒක අපි අවශ්‍ය නැතුව අපිට අවශ්‍ය පරිදි භාවිත කරන්න පුළුවන්. ක්ලාස් B ගත්තොත් එහෙම 172.16.0.0 නම් 172.31.255.255 පරාසය private IP range විදිහට අයින් කරලා තිනවා. ක්ලාස් C ගත්තොත් එහෙම 192.168.0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 .
අනුව මම හසුරු කෙරේ නැත්නම් අයි පිළිවෙල බෙදා දීමේදී ගැටලුව ගැක් මත වෙනවා. ඒකින්ද වර්තමානයේ වන විට මේ classes class විදිහට අපිට වෙන් කළා classes විදිහට වෙන් කළා මම හසුරුව නැත්නම් අන්තර්ජාලය තුල භාවිතා වෙන්නේ විමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ඇයි මෙහෙම මේ classes තුනකට වෙන් කළා තියෙන එකේ ගැටලුව මොනවද? එතකොට මේ සයිට් එකේ දාලා තියෙන විදිහට අපි දැන් පේනවා class එක ගත්තොත් class එක ගත්තොත් එම සමස්ත අයි පිළිවෙල ප්‍රමාණය අඩක් තියෙන්නේ class එක තුල. ක්ලාස් B ගත්තොත් සමස්ත අයි පිළිවෙල ප්‍රමාණයෙන් 4න් එකක් ක්ලාස් B තුල අන්තර්ගත වෙනවා. ක්ලාස් C ගත්තොත් සමස්ත අයි පිළිවෙල ප්‍රමාණය 8න් එකයි භාවිතා කරන්න මේ සංකල තියෙන්නේ. එතකොට මේ විදිහට ක්ලාසස් විදිහට හදන එකේ ගැටලුව තමයි එතකොට වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර ආයතන ඉල්ලන්නේ ක්ලාස් D ක්ලාස් C IP ප්‍රමාණය. ක්ලාස් C වෙනුවෙන් තමයි IP ඉල්ලන්නේ. එතකොට ක්ලාස් A හා B කියලා කියන්නේ විශාල ජාල සඳහා මම කෝ එක ජාලයකට දෙකේද 224 වෙනි බලයේ ඍණ දෙකක් ක්ලාස් A වල මේ සම්බන්ධ කරන්න පුළුවන්. අනේ වගේ විශාල ජාල භාවිතා කරන්නේ නැත්තම් කවුරුත් ඉල්ලන්නේ නැහැ. එතකොට ක්ලාස් A සහ B වල විශාල IP ප්‍රමාණයක් IP පරස්පර ප්‍රමාණයක් ඉතිර වෙනවා. ක්ලාස් C ඉවර වෙනවා. එතකොට වැඩිපුර ඉල්ලන්නේ ක්ලාස් C වලින් ඒකේ ඉන්න තමයි මේ ක්ලාසස් විදිහට අපි IP ලිපින බෙදා දීමේදී ගැටලුවක් තියෙන්නේ. එතකොට අනිත් දේ තමයි මේ ක්ලාසස් විදිහට වෙන් කරාම අපි ඉහළ මට්ටමේ මනසට මෙන්න මේ දත්ත වගු යාවත් ගන්න පුළුවන්. එතකොට ඒකට හිත ඒක අමතර කාර්යයක් කරනවා. ඒතර ඒ අමතර කාර්යයක් කිරීම සඳහා කිරීම
වේගවත් දත්ත සංවිධානය පවත්වා ගැනීමට අවශ්‍යයක් වෙනවා. එතකොට ඒ කාරණා හින්දා අපිට මේ ක්ලාස් විදියට IP වෙන් කළා භාවිතා කරන එක ගැටලුවක් වෙනවා. ඒකින්ද අලුතෙන් නැත්ත වර්තමානයේ වන විට විකල්පයක් හඳුන්වා දෙලා තිනවා CIDR කියන්නේ ඒ කියන්නේ classless interdomain routing කියන එක. පන්ති රහිත පසම් අතර මං හැසිරවීම කියන ක්‍රමවේදය ඉදිරිපත් කළා නැත්නම් හඳුන්වා දීලා තියෙනවා. මේකෙදී classes විදිහට අපි bit මෙච්චර 8යි 24යි 16යි 16යි 24යි 8යි එහෙම වෙන් කළා කියන්නේ නැහැ. ඒකර අපිට පුළුවන් මේකේ host bit මොකක්ද net bit host bit ඒක host bit වලින් අපිට පුළුවන් අවශ්‍ය නම් network කොටසට bit ගන්න. කියන්නේ class ගැන හිතන්න නැතුව අපිට මං හැසිරෙන්නේ නැත්නම් මේ IP ලිපිණ බෙදා දීම සිදු කරන්න පුළුවන්. එතකොට ඒකෙන් වඩා වැඩි වාසියක් තියෙනවා. ඒකෙන්ද වර්තමානයේ වෙලාවට මෙන්න මේ CIDR කියන notation එක තමයි භාවිතා කරන්නේ ජාලකරණය සඳහා. එතකොට මේ පාඩම් කොටසදී අපි කතා කරා IP ලිපිණක් කියන්නේ මොකද? ඇයි IP ලිපිණක් ඕනි වෙන්නේ? IP ලිපිණක් ගත්තොත් එම versions මොනවාද? එතකොට A version වල IPv4 ලිපිණ වර්ගය ගැන අපි කතා කරා. තුර ඒ ක්ලාසස් විදිහට බෙදලා තින්නේ ඇයි? තුර ඒකේ තියෙන ගැටලු මොනවාද? තුර CIDR notation එක අවශ්‍ය වෙන්නේ ඇයි කියන තැනට නිකන් අපි මේ පාඩම් කොටසදී කතා කරා. තුර අපි ඊළඟ පාඩම් කොටසදී හම්බ වෙමු. තුර මේකදී අපි කතා කරනවා උපජාලනය නැත්තම් ගණනය කිරීමක් කරන්න කොහොමද මේ IP ලිපිණ ඇසුරේ. ඊළඟ කොටසෙන් ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙමු.